Hi guys, මොනාද මේ කියලා ඔයාලා දන්නවද? මේ තමයි කසකසයිට වතුරට දාලා බීලා තියෙන්නේ. ආ? ඔව්, ඔයා දන්නවද? මගේ බඩ අඩු වෙච්ච, මගේ ඇඟ හැඩ කරගන්න පුළුවන් වෙච්ච. ඇත්තටම කිව්වොත් මට තේරෙනවා මගේ ඇඟ ගොඩාරියක් මහත් වෙගෙන යනවා කියලා. ෆෑට් එක වැඩි කියලා. ඉතින් ඒ වෙලාවට මම දවස් 7ක් එක දිගට කසකසයිට බීපු විදිහ තමයි ඔයාලට කියන්න හදන්නේ. ලැබිච්ච ප්‍රතිඵලය නම් වව් කියලා මටම තේරුණා. ඉතින් ඔන්න ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඉස්සරට වැඩිය මම කොහොමද ටිකක් ඇඟ හැඩ කරගෙන කෙට්ටුනේ කියලා. ඇත්තටම මට දැනටම තේරෙනවා මගේ ස්කින් එක ග්ලෝ වෙලා, ඒ වගේම මං හිටියට වැඩිය චුට්ටක් අඩු වෙලා, බඩ අඩු වෙලා, ඇඟ හැඩ වෙලා කියන එක. ඉතින් එතකොට මාරම කන්ෆිඩන්ට් එකක් එන්නේ. ඇත්තටම කිව්වොත් මාර කන්ෆිඩන්ස්. මොකද තැනකට ගියාම ඕන තැනක වැඩක් කරද්දී ඇඟ ලස්සනට, අපි හැමතිස්සෙම අපේ පෞරුෂත්වය ගැන හිතන්න ඕන හැමතිස්සෙම. ඉතින් එතකොට තමුන් ලස්සනට, තමුන්ට තමුන් ලස්සන වෙන තරමට හැම දෙයක්ම ලස්සන වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න හැමෝම අහලා තිබ්බා මේ විදිහට කොහොමද ඇඟ මේන්ටේන් කරගන්නේ, අපි ව්‍යායාම කරන්නේ නැතුව, එතකොට අපි ජිම් යන්නේ නැතුව, ගොඩාක් හાર્ඩ් එක්සර්සයිසස් කරන්නේ නැතුව කොහොමද බඩ අඩු කරගත්තේ කියලා අහලා තිබ්බා. ඉතින් ඔන්න දවස් 7යි මට ගියේ මගේ බඩ අඩු කරගන්න. ඒ තමයි මැජික් එක කසකස ඇට. මේක කරන්න අමාරු නෑ, හරිද? මේක කරන්න තියෙන කසකස ඇට තියෙනවා ඕනම ෆුඩ් සිටි එකක ගන්න, ඒ වගේම සිංහල ආයුර්වේද බහෙත් බඩු කඩේත් තියෙනවා. ඉතින් ඕලන්ට තියෙන මෙහෙම අරගෙන ඉවර වෙලා මේක වතුරට දාලා ඉවරලා ඔන්න හරිම ඊසි, හරිද? දවසට එකපාරක් මේස හැඳි ගන්න එපා, තේ හැඳි භාගයක් විතර දාන්න මුලින්ම. ඊට පස්සේ ඕලට තියෙන මොන්න මේක හරිම ඊසි, හරිද? යූස් කරන්නත් ලේසි, දවසේ ඕනම වෙලාවක එකපාරක් බොන්න. එතකොට මේක බිව්වට පස්සේ මට දැරිච්ච දෙයක් තමයි මගේ බඩගින්න අඩු වෙච්ච එක. ඒ කියන්නේ බඩ නිකන් පිරෙනවා වගේ. දැන් මේ ඇට තියෙනවා, මේව පොප් අප් වෙලානේ තියෙන්නේ, මේව පොප් වෙලා තියෙනවා. එතකොට මේවලට වතුර පිරලා තියෙන්නේ. මේව බඩට ගියාට පස්සේ මාර විදිහට බඩ නිකන් හොඳටම බඩ පිරිච්ච ගතියක් දැනෙනවා. ඉතින් ඒ නිසා බඩ කිනි වෙන එක අඩු වෙනවා. ඒ වගේම හොඳට අපි සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක් අයට ඩයිජෙස්ට් වල ප්‍රශ්න, ඒ කියන්නේ ආහාර ජීර්ණ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒව අලබලක්ව ගන්න පුළුවන්. මලබද්ධය වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් නැති කර ගන්නත් පුළුවන්. ඊට අමතරව කියනවා නම් ස්කින් එක මාන විදිහට ග්ලෝ වෙලා කියලා මට දැනුණා. ස්කින් එක වෙනදට වැඩිය හරිම පැහැපත් බවක්, හරි අමුතු ෂයිනි ලුක් එකක් තියෙනවා කියන එක දැනුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේක හැමදාම දවසට එකපාරක් දවස් 7ක් එක දිගට බීලා ආයි දවස් 5ක විතර කාලයක බ්‍රේක් එකක් තියලා කන්ටිනියු කරන්න. එක දිගටම ඕනම දෙයක් පාවිච්චි කරන්න එපා. තව දෙයක් තමයි මේක බොනකොට මට දැනෙච්ච තව දෙයක් තමයි මගේ මගනිකන් ඇඟ ඇතුලේ මම මාර රිලැක්ස් කියන එක. ඒ වගේම ඕනම විදිහකට මේක බොනකොට හැමතිස්සෙම හිතන්න මම මාර විදිහට මේකේ තියෙන මේ එනර්ජි එකෙන්, මේ තියෙන බීම් එකෙන්, මේ මම බොන ඕනම දෙයකින් මම හිතන මම ලස්සන වෙනවා, මගේ ඇඟ අඩු වෙනවා, මගේ වඩ අඩු වෙනවා කියලා ඒ කන්ෆිඩන්ස් එකත් එක්කම බොන්න, හරිද? එතකොට ලැබෙන ප්‍රතිඵලය වා. ඉතින් ලොකු වීඩියෝස් කරන්න ඕනේ නැහැ ඔයගලන්ට. මට කියන්න ඕනුනේ මේක ටග්ගාල දුවගෙන ඇවිල්ලා මේ වීඩියෝ එක කරේ මම, මේ අද ලොකුට මේකප් දාලා මොකුත් නැහැ. ඔයගලන්ට මම දුවගෙන ඇවිල්ලා මේ කියන්නේ අනිවාර්යයෙන්ම කසකසයට මේ විදිහට වතුරට දාලා දවස් 7ක් එක දිගට බොන්න. ලැබිච්ච ප්‍රතිඵලය වව් කියලා වට දැනේ. කලින් මම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් ඔයගලන්ට ප්‍රතිඵල ලැබුණා නම් මේ කසකසයට බීලා කමෙන්ට් එකක් දාන්නකෝ මට, හරිද? ඉතින් මේක තමයි මගේ බඩ අඩු කරපු, මගේ ඇඟ හැඩ කරපු විශ්මිත බෙහෙත. ඉතින් මම මෙයාට ආදරේ. ඉතින් ඔයත් ආදරේ කරන්න ස්වභාවික විදිහට ඔයාලා ලස්සන වෙන්න පුළුවන්. මේක පාවිච්චි කරලා බලලා ප්‍රතිඵල වට කියන්න. තව දෙයක් කියන්න ඕනේ. මේක වෙනුවට ඔයාට බලන්න චියා සීඩ්ස් පාවිච්චි කරන්න. චියා සීඩ්ස් ටිකක් ගරම් වැඩි ලංකාව ඇතුළේ හොයාගන්නවා නම් චියා ඇට ඕනක් පුළුවන් පාවිච්චි කරන්න. චියා ඇට ගත්තොත් ඒකේ පෝෂණ ගුණය ගොඩක් වැඩි. ඒ නිසා චියා සීඩ්ස් හරි බැසිල් සීඩ්ස් කියන්නේ කසකස ඇට වලට ඉංග්‍රීසි වලින්. ඉතින් චියා සීඩ්ස් බැසිල් සීඩ්ස් කියන්නේ දෙකක්, කසකස ඇට සහ චියා ඇට කියන්නේ දෙකක්. ඉතින් ඒ නිසා ඒ දෙකෙන් ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕනම කෙනෙක් හොයාගන්න ලේසි නිසා චියා සීඩ්ස් පාවිච්චි කරන්න. දවස් 7යි ඇඟ අඩු වෙනවා, බඩ අඩු වෙනවා, අලස්සන වෙනවා. අනිවාර්යයෙන්ම මේක ට්‍රයි කරලා බලන්න. මං ගින් එන්න. බයි.